ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා දෙවන් දෙසවන් ඇත්තෝ පිංසිතින් ශ්‍රද්ධාව වඩත්වා ගොඩාන් මේ ටයිකෝට් ඇඳගෙන හොඳ නුවණක්කාරයි කියලා කියන එක විභාග පහස් වීම ප්‍රඥාවට අයිතිද නෑ මේ ප්‍රඥාවේ දෝෂේ ලංකාවේ මිනිසුන්ට තියෙනවා කියලා හොඳට පැහැදිලි වෙන තැනක් තිබ්බ පහුගිය කාලේ ඊළව රිසල්ට් ආවට පස්සේ ගොඩාක් ඊළවල් විභාගෙන් වැඩි ප්‍රතිඵල අරන් තිබුණා දුෂ්කර පවුල්වල අය අමාරුවෙන් ඉගෙන ගත්ත ළමයි ගොඩාක් විභාගේ පාස් වෙච්ච අය අතරින් වැඩිපුර පිරිසක් පාස් වෙලා තිබුණා අමාරුවෙන් විභාගේ කරගත්ත අය දුෂ්කරතාවය තුරු දැන් සමහරලට යාලා අනිත් අයට කියද්දී අපි ගොඩාක් මෙහෙම දුෂ්කරවයි මේක විභාග කරගත්තේ අපේ ගෙදර සමහරලට අපිට ෆෝන් එකක් තිබ්බේ නැහැ අපිට කම්පියුටර්යක් තිබ්බේ නැහැ ඊළඟට අපිට ක්ලාස් යන්න පහසුවක් තිබ්බේ නැහැ ඊළඟට අපේ දෙමව්පියෝ හරියට දුක් විඳා ඉතින් ඒව බල්ලා යාලා කොහොමද යාලට ජීවිතේට සැපයක් දෙන්නේ කියලා අපි අමාරුවෙන් ඉගෙන ගත්තා කියලා අදහස් දක්වනවා ඒ වුණාට ඇත්තම කතාව තමයි ඒ ළමයි පාස් වුනේම ඒ නිසාමයි ෆෝන් එකක් තිබ්බේ නැති නිසා ඒ ගෙදර දුෂ්කරතාවය නිසා ඊළඟට අම්මයි තාත්තයි ගැන හිතපු විදිහ නිසා